නෑ මම බලන විදියට සාමාන්‍යයෙන් රට රටට අගමැති පත් වුණා නම් හැම රටේ ඉඳලාම එයාකට සුබපතනවා. ඒවා තමයි වෙන්නේ. දැන් දවස් 4 ඉක්මවලා තියෙන්නේ. තාම එක රටක්වත් මහින්ද රාජපක්ෂව ශ්‍රී ලංකාවේ අගමැති කියලා පිළිගත්තේ නැහැ. එක රටක්වත් පිළිගත්තේ නැහැ. චීනාවත් ඒ ස්ථානාධිපති ඇවිල්ලා හම්බුණා, ගිහිල්ලා අනිත් අගමැතිවත් හම්බුණා, දෙන්නම හම්බුණා. හැබැයි චීන ප්‍රයිම මිනිස්ටර්ගෙන් තාම මෙසේජ් එකක් ඇවිල්ලා නැහැ. මේක තමයි පළවෙනි අවස්ථාව අපේ රටට මේ වගේ සිදුවීමක් වෙන්නේ. ජනාධිපති පත් කරනවා අගමැති මෙයා තමයි කියලා. හැබැයි දවස් කීපයකට තාම එක රටක්වත් ඒක පිළිගත්තේ නැහැ. එතුමා මේ ලගේ බෙදුම්වාදී වැඩේට සහාය දෙන කවුරු හරි රටකින් සුබපතයි. ඒක නතර කරන මිනිහෙක්පත් උනා. බෙදෙන මිනිහෙක්පත් උනා සුබපතයි. හැබැයි බෙදෙනවට අකමැති මේ රටක් හැටියට තියෙන රටවල් වල සුබපතලා තියෙනවා. ඒට අනිද්දට එතුමා පෙන්නයි ඔබතුමාට. මේ වෙද්දිම රාජ්‍ය නායකයෝ විශාල ප්‍රමාණයක්ගේ ඉම්බැසිඩර්ස්ලා ඒගොල්ලෝ ඇවිල්ලා පෞද්ගලිකව මහින්ද රාජපක්ෂ මෙතුමා හමු වෙලා සුබපතල ගියා. ඒ වගේම රාජ්‍ය නායකයෝ එතුමාට පෞද්ගලිකව දුරකථන ඇමතුම් දුන්නා. ඒ වගේම ට්විටර් ගිණුම් හරහා සුබපතුම් මෙල්ලු එකතු කරා. ඒ නිසා මම හිතන්නේ සුමන්දිර මෙතුමා ලොකු අවධානමකින් නෙවෙයි එතුමා ප්‍රකාශය කරලා තියෙන්නේ. එතුමා දන්නේ නැත්තම් ඒක මේ පැහැදිලිවම අපතරම ඒක ගිනිහිල්ලද. රනිල් වික්‍රමසිංහ මෙතුමා මේ එක්සත් ජාතිකගේ සංවිධානයෙමුත් ඉල්ලලා තියෙනවනේ අපිට සුබපතන්නේ කියලා හමුදාවේවල ලංකාවට. ඉතින් එහෙන් සුබපතවුවේ නැති එක ගැන වෙන්න ඇති එතුමාගේ කරගාටුව තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිතුමා ක්‍රියා කරපු නිසා තමයි මේක වෙලා තියෙන්නේ. 19 වැනි සංශෝධනයට පෙර අගමැතිවරයාව ඉවත් කරන බලය ජනාධිපතිතුමාට තිබුණා. හැබැයි 19 වැනි සංශෝධනයෙන් ඒ බලය ඉවත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ බලය දැන් ජනාධිපතිතුමාගෙන් අතෙන් නැහැ. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. විශ්වාසභංග යෝජනාව තුලින් තමයි ඒක කරන්න පුළුවන්. එනමුත් මං ඉස්සෙල්ලා කියපු වගේ ප්‍රජාතන්ත්‍රවාද විරෝධී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවලී තුලින් තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ කියන එක ගැන බලලා තමයි අපි තීරණය ගන්නෙ. ඉතින් ඔබතුමාලා අහන්නකෝ සුමන්දිරන් මන්තුමාගෙන් අර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙච්ච වෙලේ කොමොයි නීතියට අනුවද රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කෙරුවේ. ඒතකොට කථානායකතුමා එයාලගේ පොඩි පිරිසක් ඉන්න පක්ෂයට විපක්ෂ නායකකම දුන්නේ කොහොමද? මොන නීතියට තෙද විවස්ථාවේ? ඊගාවට අනුර කුමාර දිසානායක මහත්තයාට 5 දිනක ඉන්න විපක්ෂයේ සංවිධායකකමක් දීලා 70ක් හිටපු අපිට මොකුත් නොදී හිටියේ මොන නීතියට තෙද කියලා සුමන්දිර මහත්තයාගෙන් අහලා උත්තරයක් දෙන්න. ශ්‍රී ලංකා ඔව් හරි ඒක හරි. ඉතින් ඒක නිසානේ දෙන්නේ නැත්තේ. ඒතකොට කී දෙනෙක් හිටියත් එයාලා අකමැතියට දෙන්නේ නැහැ. කැමැතියට තමයි දෙන්නේ. ඒක තමයි එයාලගේ නීතිය. ඒක පැහැදිලි. ඒ කියන්නේ අපි ආණ්ඩුවට විරුද්ධ නිසා දෙන්නේ නැහැ. එක්සත් ජනතා නිදහසන්ත නිසා දෙන්නේ නැහැ. නැති අපි ස්වාධීනව අයින් වෙලා වෙනම ඉඳගෙන අපිට පුටු කථානායකතුමා වෙනම පැත්තක දාලා දීලා ඔක්කොම කරලිවා ඕක කිව්වට ඒක තමයි ඉතින් ගොරක දඩමස් කරන්න පුළුවන්. අපිටත් එහෙම පුළුවන්. හැබැයි අපි ගොරක දඩමස් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි දඩමස් වලින්ම තමයි වැඩේ කරන්නේ.